තියෙන බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අපි වැසිවහාර කීපයක් ඇති වෙවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අතරින් බස්නාහිර සහ සබරගම පළාත්වල මිලිමීටර 75 දක්වා වගේ තරමක තද වැසි ඇති වෙවි කියලා අපි අපේක්ෂා කරනවා. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. මේ දිනවල මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ වගේම උතුරු මැද වයඹ වගේ පළාත්වලත් ඒ වගේම හම්බන්තොට සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවල විටින් විට හමන තරමක තද සුළං පැයට කිලෝමීටර 40ක 50ක වගේ තරමක තද සුළං ඇති වෙවි. ඒ කියන්නේ පුත්තලම සිට කොළඹ ගාල්ල හම්බන්තොට පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන්නන මුහුදු ප්‍රදේශවල වැසිවාර කිහිපයක් ඇති වෙවි. 30ක් 40ක් අතර වගේ වේවි. ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරේ හරහා මන්නාරම කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශත් ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන්නන මුහුදු ප්‍රදේශවලත් මෙම සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70 දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වීමේ හැකියාවකුත් තියෙනවා.